වා ගෙදරට මං ගැන කිව්වද? ඔව් මං අම්මට කිව්වා. මං කිව්වනේ ඉතින් ඔයාලට හැමදාම එක හංගන් ඉන්න බෑ කියලා. එතකොට? අනේ මන්ද ඉතින්. අම්මා කිව්ව හිමිට තාත්තට කියන්නම් කියලා. එයා ආසයි කිව්ව දවසක හම්බ වෙන්න. මලක් කෙලියයි. පිටිත් වැඩි මිලක් අඩුයි. පියෝඩීල් සම්පූර්ණ යොදිය සහිත කිරිපිටි ග්‍රෑම් 400ක් සමග ශෂේ පැකට් දෙකක් නොමිලේ. ඇයි? නෑ. මුකුත් නෑ. මෙහෙම අවුලක් නෑ මට හම් වෙන්න පුළුවන්. ගෙදරට එන එහෙම මුකුත් කිව්වේ නෑනේ. මන් දන්නා මලිත ඔයාට ගෙදරට එන්න කිව්වොත් ඔයා ගෙදරට එන්න ඕනේ. ඒක ඔයාගේ වගකීමනේ. අනිත් එක ඔයා ගෙදරට ඇවිල්ලා කැලිම මේ ගැන කතා කරන්න මේ ප්‍රශ්න මුකුත් නැහැ. මං කියවනේ මං පුලන් තරම කාලයක් මේක හංගන් ඉන්නම් දැන් ඒ කාලේ ඉවරයි. අනේ මලිත චුට්ටක් තේරුම් ගන්නකෝ. අපි පොඩි ළමයි නෙමෙයිනේ. මම ඔයාට හැමදාම මේක ගැන කියනවනේ. හරි හරි බලමුකෝ. අනේ හැමෙන්න. අනිත් එක අපිට මේක තවත් හංගන් ඉන්න බෑනේ. අම්මට බයයි තාත්තට බයයි අක්කට බයයි අරයා දැනගනි මෙයා දැනගනි කියලා මේක හංගන් ඉන්න බෑනේ තවත්. අනිත් එක යුනිවර්සිටි එකේ හැමෝම මේක දන්නවා. අසනික් දන්නවා. මම මේ ගැන අසනිට කිව්වහම කිව්වා එයා අපිට උදව් කරන්නම් කියලා. ඒ කිව්වේ? ඒ කිව්වේ කියන්නේ ඉතින් අසනි ගිහලා ඔයාලගේ අක්කට කියයි මේ ගැන. මල කෙලියයි. ඇයි? ඇයි? ඔය අසනි ගම කනවා. ඔහොම හිටියට මොලේ කලඳක් නැහැ. දැන් උතනට ඇවිල්ලා කිව්වොත් එහෙම අපි දෙන්නගේ අරකයි මේකයි අපි බඳිනවා කිව්වා නම් මලන් එහෙම කිව්වොත් එහෙම එතකොට ඔබ බඳින්නේ නෙමෙයිද මාව ආශ්‍රය කරන්නේ? ඒක නෙමෙයි සුපිපි මම කියන්නේ. මෙයා ඇවිල්ලා ගම කෑවොත් එහෙම. අසෙනි හැම නෑ. ඔබ බය නැතු ඉන්නකෝ. මම මේ ගැන අසෙනිට කිව්වම අසෙනි කිව්වෝ එයා අපේ ගෙදරට ඇවිල්ලා මේ ගැන කතා කරන්න කියලා. ඔයාට බැන්න කවුරු හරි මේක විසඳන්න එපැයි. ඔය අසෙනිට කිසි දෙයක් තේරෙන්නේ නෑ. කියන්න ඕනේ මොනවාද කියන්න ඕනේ නැත්තේ මොනවාද කියලා කිසි දෙයක් තේරෙන්නේ නෑ. එයා වෙල සේරම අවුල් කරයි.